මම කෙලින්ම මාතෘකාවට එළඹෙන්නම්. දැන් මට මේ පොත කලින් ලබා දුන්න නිසා මම මේ චිත්‍රපටය සම්බන්ධයෙන් කර ඇති බොහෝ ਵਿਚාරයන් කියවුවා. මම හිතන්නේ විශාල පරාසයක් ප්‍රියාන්, මම හිතන්නේ ඔබ ඉතා වැදගත් වැඩක් කරලා තියෙන්නේ. මෙහෙම එකතු කරාම අපිට මේ චිත්‍රපටය පිළිබඳව ගොඩනැගෙන කතිකාව කුමක්ද කියන එක ගැන හොඳ හොඳ නිශ්චිත අදහසක් ලබා ගන්න පුළුවන් සහ මම හිතන්නේ අර සාමාන්‍යයෙන් විදග්ධ මට්ටමේ විචාර කියලා හඳුන්වා ගන්න ඒවා ගෙන්නො නැවති ඔබ එක එක ආකාර එක එක වර්ගයේ විචාර මේ පොතට ඇතුල් කිරීම මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ දෙයක්. එතකොට තමයි අපිට මේ සමස්ත සංවාදය මොන වගේද කියලා අපිට දැනගන්න දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතරින් ඒ දැන් මේ පොත කියවීම තුලමමත් ඒ විචාරත් මගේ විචාරය ගොඩනැංවීමට බලපාන්න ඇති. ඔබේ ලියවීම වල සලකුණු සමහර විට මම මේ කියන දේවල ඇති. මම මේ අද කතාව මම නම් කෙරුවේ අසන්දිමිත්තා ගොතික් ශානරයේ ප්‍රකාශ යක් ලෙස. ඒ කියන්නේ අපිට පුළුවන්ද, මම ඇතර මම ඒක අහන්න උත්සාහ කරුවේ අපිට පුළුවන්ද මේ චිත්‍රපටිය ගොතික් ශානරයේ චිත්‍රපටියක් විදිහට දකින්න. ඒක ඒ අතර තියෙන සම්බන්ධතාවය, සමානත්වයන් අපිට සොයන්න පුළුවන්ද කියන එක මිසක් මේ චිත්‍රපටය නාමකරණය කිරීමේ උත්සාහයක් හැටියට නෙවෙයි. මොකද මම හිතනවා ඒ ශානරය මීට කලින් මෙතනදිම පැවැත්වුණ සාකච්ඡාවකදී දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය සම්බන්ධෙනුත් මම මේ සංවාදයේ උත්සාහ කරා. මේ චිත්‍රපටි දෙකේම මේ පොතේ විචාරකයොත් ගණනාවක් මම මේ ගොඩනගන සම්බන්ධය ගොඩනගලා තියෙන. ඒ නිසා මේක මගේම හිතලුවක් විතරක් නෙවෙයි කියලා මට ඊට පස්සේ හිතුණා. ඒ තමයි මේ චිත්‍රපටි දෙකම යම්කිසි ආකාරයකට ගොතික් සහ හොර කියන ශානර දෙක අතර දෝලණය වෙන්න කරන උත්සාහය. නමුත් ඒවා යම්කිසි ආකාරයකින් යථාර්ථවාදී විදිහටත් පෙනී සිටින්නට උත්සාහ කරනවා. ඉතින් මේ මොකද්ද මේ මෙතන සිද්ධ වෙන්නේ? අපි දන්නවා යම්කිසි කලාකෘතියක් යම්කිසි පටිතයක් ගත්තාම ඒකේ මේ ව්‍යූහය සංකීර්ණ කරන්න 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 අපි එක විචාරය කරනකොට අපිට අහන්න සිද්ධ වෙන මේ ව්‍යුහය මෙතරම් සංකීර්ණ කරන්නේ කුමක් සඳහාද කියන හිත යම්කිසි ආකාරයෙන් මම මේ ශානරය කියන ප්‍රශ්නය ඇහුවෙම මොකටද මේක මෙතරම් සංකීර්ණ කරන්නේ කියන ප්‍රශ්නයට යම්කිසි පිළිතුරක් සොයා යාමේ ආකාරයක් විදිහට. මම මූලික තර්කයක් විදිහට මගේ මේ ඉදිරිපත් කිරීමේදී කියන්නේ අසන්දිමිත්තා චිත්‍රපටිය මා හිතන්නේ සුලභාර්ථයෙන් අපි ජනප්‍රිය ලෙස ගොතික් ශානරය ලෙස හඳුනා ගන්නා සුලභාර්ථයෙන් බැලු බැල්මට ගොතික් චිත්‍රපටියක් නෙවෙයි වුණත් අපි සාමාන්‍යයෙන් දන්න ආකාරයට මම ඉගෙන පස්සේ කතා කරන්නම්. මා හිතන්නේ මේ චිත්‍රපටිය මුල් කාලීන ගොතික් සාහිත්‍යයේ සහ සිනමාවේ ඇතැම් ලක්ෂණ ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් භාවිතා කරන බවයි. එසේ භාවිතා කිරීම තුළ චිත්‍රපටය එක් අතකින් පීතෘමූලික නවලිබරල් ධනවාදය විසින් අමතක කර දැමුවන් භූෂවා ගෘහය තුළට අපරූපී කියන වචනේ මම පාවිච්චි කරන්නේ මොන්ස්ට්‍රස් කියන අර්ථයෙන්. මේ සිංහල වචන ඩික්ෂනරිස් වලින් හොයාගෙන සමාවෙන මම සිංහල පිළිබඳ විශාරදයක් නෙවෙයි, ඊට වඩා හොඳ වචනයක් තියෙනවා නම් මා නිවැරදි කරන්න. මගේ තර්කය තමයි භූෂවා ගෘහය තුළට අපරූපී ස්වરૂපයෙන් කඩා වැද එහි සාම්‍ය බිඳ දමන ආකාරය නිරූපණය කරයි. වෙනත් වචනෙන් කියනවා නම් මේ චිත්‍රපටි මෙම චිත්‍රපටිය පුරාම මා කියවන්නේ මේ චිත්‍රපටය අපරූපී ස්වરૂපයන්ගෙන් බෝෂ්වා ගෘහය තුළට මෙම සමාජ ක්‍රමය විසින් අමතක කර දමනු ලැබුවන් කඩාවදින ආකාරය සහ ඒ කඩාවැදීම ආඛ්‍යානයක් බවට ගොනු කිරීමට යාමේදී සිනමාකරුවා මුහුණ දෙන අභියෝග සහ සිනමාකරුවා ඒ සමග ගනුදෙනු කරන ආකාරය මේ විදිහටයි මම මේ චිත්‍රපටය කියවන්නේ. මේ චිත්‍රපටය තුළ තිබෙන යම්කිසි දෘෂ්ටිවාදාත්මක කටයුත්තක් මම දකිනවා. ඒ තුළ මම හිතන්නේ සිනමාකරුවා ක්ලෙවර් විදිහට තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ රෝල් එකට
තවත් පුද්ගලෙක් කියන්නේ චිත්‍රපටිය ඇතුළේ චිත්‍රපටිකාරයෙක් දානවා. එතකොට යම් කිසි ආකාරයකට අර ද්විත්වාකාරයකින් සිනමාකරුවා අපෙන් දෙපාරක් ඈත් වෙනවා වගේ. ඒ කියන්නේ කතාවෙන් දෙපාරක් ඈත් වෙනවා. ඒ තුල මේ සිනමාකරුවාව මෙසේ චරිතයක් ලෙස චිත්‍රපටියට ඇතුල් කිරීම තුළ ඒක නවකතා තුළ තියෙන්නේ නවකතාකරුවා චරිතයක් විදිහට නවකතාවේ මැදින් පැමිණීම. මේකේ චිත්‍රපටියේ මුල සිටම අපට පෙන්නනවා චිත්‍රපටිකරුවා චිත්‍රපටිකරුවෙක්. ඉතින් මට කියන්න ඕනේ දෙවෙනි කාරණාව තමයි යම්කිසි ආකාරයක දෘෂ්ටිවාදාත්මක හුවමාරු වීමක් නැත්නම් විතන් කිරීමක් මේ චිත්‍රපටය තුළ සිදුවනවා නම් සිනමාකරුවා විසින් එය මේ තමාගේ තමා වෙනුවෙන් පෙනී සිටින තමා වෙනුවට පෙනී සිටින චිත්‍රපටිකරුවාට මේක විතන් කරනවා කියලා. මම මේක තමයි මගේ මූලික තර්කයේ අන්තිමේදී කියාගන්න බැරි වුණා කියලා මම මුලින්ම තර්කයේ කිව්වා. මට මම මේක ගොඩනගන්නේ ෆ්‍රෙඩ් බොටිග් නැමැති විචාරකයා ගොතික් ශානරය ගැන ලියු අදහස් කිහිපයක් ගොනු කරමින්. අපි දන්නවා ගොතික් කියලා කියන්නේ පැරණි ජර්මානු සම්භවයක් සහ ජර්මන් භාෂා කතා කරන උතුරු යුරෝපයේ ජන කණ්ඩායමක් තමයි ගොත්ස් කියලා කියන්නේ. 18වෙනි සතවර්ෂයේ ප්‍රබුද්ධත්වය 18වෙනි සතවර්ෂයේ ප්‍රධාන බුද්ධිමය සම්ප්‍රදාය බවට පත්වෙමින් තිබුණ කාලයේදීම තමයි අපි අද ගොතික් යනුවෙන් හඳුනා ගන්නා සාහිත්‍යමය ශානරය මතුවන්නේ. ප්‍රබුද්ධත්වය තුළ තාර්කික භාවය අර්ථවත් භාවය උත්කර්ෂයට නංවන විට ගොතික් ශානරය තුළ අපි දකින්නේ මධ්‍යතන අඳුරු යුගය පසුබිම් කරගත් කතා සහ ඒවා ඇත්තරම කතක් ටේල්ස් විදිහට ගොතික් ටේල්ස් විදිහට තමයි මුලින්ම මේක ඉදිරිපත් වෙන්නේ. මෙහි මූලික වර්ණය තමයි අඳුර කියලා කියන එක. අඳුරේ තමයි ගොතික් ශානරයේ දේවල් සිද්ධ වෙන්නේ. එනම් ආලෝකය විසින් නිරූපණය කරන අර්ථවත් බව, ආරක්ෂිත බව සහ දැනුම. ආලෝකය විසින් යම් කිසි ආකාරයකින් සංකේතවත් කරන්නේ නම් අඳුර විසින් තාර්කික විරහිත භාවය, ප්‍රකෘති සිහි අහිමිවීම, අනාරක්ෂිත බව, පාලනය කළ නොහැකි රාගය සහ හිංසනය, විපරීත බව, ග්‍රස්තිය යනාදිය මෙම ශානරයේ මූලික ලක්ෂණ විදිහට ෆ්‍රෙඩ් බොටික් හඳුනා ගන්නවා. දැන් මෙතනදී අපි දන්නවා මෙතන අපිට බැලුවල්මට පෙනෙනවා මෙම ශානර දෙක හරහා බොටික් උත්සාහ කරනවා ගොඩනගන්නේ යම් කිසි ඔපොසිෂන් එකක්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ නමුත් බයිනරි ඔපොසිෂන් එකක් විදිහට අඳුර සහ අන්ධකාරය ගොඩනගනවා. මට මේක වැදගත් වෙන්නේ අපගේ මාතෘකාවට මේ වැදගත් වෙන්නේ මෙම ශානරය ආරම්භ වන්නේ හුදෙක් මධ්‍යකාලීන අතීතය පිළිබඳ නොස්ටැල්ජියාවක් නිසාම නෙවෙයි. ප්‍රබුද්ධත්වයේ තාර්කික භාවයට වෙනස් ලෙස ගොඩනැගුණු ප්‍රතිවාදයක් ලෙස. දැන් මෙතනදී අපට මෙම අදහස අපිට වැදගත් වෙන්නේ අප සෑම විටම තාර්කික ලෝකේ අපි විචාරයක් කරන්නේ මේ චිත්‍රපටයේ මේ පොතේ මම හිතන්නේ චින්තන ධර්මදාස මහත්මයාත් මේක ලියලා තියෙනවා. මටත් මේ අත්දැකීම තියෙනවා. කීප දෙනෙක් වා මේ ෆිල්ම් එක නම් තේරෙන්නේ නැහැ බලන්න, හැබැයි වෙන්නේ මොකද්ද කියලා නම් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නොතේරෙන භාවය තුළ තියෙන තේරුම, يعني මං හිතන්නේ අපි අර දැන් චිත්‍රපටියක් ගැන කතා කරන්න කිව්වහම අනිවාර්යයෙන්ම අපි චිත්‍රපටියේ අර්ථය මොකද්ද කියන එක විධාරණය කිරීමට උත්සාහ කරනවා අපි කතා කිරීම ඇතුලේ. මං කල්පනා කරා මේ ගොතික් ශානරය ගැනත් හිතලා අපි ඇත්තටම මේක තේරෙන්නේ නැති දෙයක් විදියට හිතුවොත්, ඇත්තටම මේක අන්ධකාරය අපි නොතේරීම පිළිබඳව චිත්‍රපටයක් විදියට හිතුවොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේකට මේ බොහෝ ආකාරයකින් අපිට මේ තේරුම් කළ හැකි. නමුත් අපි මේක යම්කිසි ආකාරයක නොදැනීම පිළිබඳව, අන්ධකාරය පිළිබඳව, අන්ධකාරය බරපතලව අන්ධකාරය අපි බරපතලව බාරගත්තොත් එහෙම එවිට අපට
කතාවෙහි ආඛ්‍යානය විසින් ඉදිරිපත් කරනවා. කතාවේ ආඛ්‍යානය විසින් ඉදිරිපත් කරනවා අර ප්‍රබුද්ධත්වය විසින් උත්කර්ෂයට නගවන තාර්කික අපට පෙනෙන අප දන්නා බුද්ධියේ ප්‍රහර්ෂයෙන් ඔබට ගිය අපගේ ජීවිතය සහ අත්දැකීම් කලාපය පිළිබඳව. ඉතින් ඒ අතෙන් ගත්තහම ගොතික් ශානරය අවිනිශ්චිත අතාර්කික මිත්‍යාමය අන්ධකාර උන්මාදනීය ප්‍රතිවාදයක් බවට ප්‍රතිවාදය කියන වචනේ මම මෙතන පාවිච්චි කරන ඇන්ටිතීසිස් කියන අතෙන් ප්‍රතිවාදයක් බවට පත් වෙනවා. මේ මූලික අනිත් කාරණාව තමයි මේ චිත්‍රපටිය මම දැකපු මම මේ චිත්‍රපටියට සම්බන්ධ කරන්නම්. මෙහි මේ අවකාශයන් කළමනාකරන ආකාරය මේ චිත්‍රපටිය තුළ. දැන් ගොතික් ශානරය ගත්තොත් එහෙම මෙහි මූලික ගෘහ විද්‍යාත්මක ආකෘතිය වන්නේ අත්හැර දමන ලද පැරණි මන්දිර, පල්ලි, හුදකලා භූමීන්, තර්කයෙන් සහ නීතියෙන් ඔබෙහි පිටි ස්ථාන, අඳුරු කොරිඩෝ, තෙතමනෙන් පිරුණු බිම් ගෙවල්, ශබ්ද නගන දොරවල්, අත්හරින ලද අවකාශ අතහැරලද අවතාර සැරිසරණ ප්‍රදේශ. ඔබට සිහි වෙනවා ඇති චිත්‍රපටිය කියන්නේ මහගිනි දවල් පාරේ සිට එක්විටම අසන්දිමිත්තාගේ නිවස තුලට ගමන් කරන විට ඒ සමල්ලට දවල්ද රැද කියලා හොයන්න බැ අඳුර අන්ධකාරය අතර කරන ඒ හුවමාරුව. ඉතින් මේ අර්ථයෙන් ගත්තටත් මම හිතන්නේ මම යම්කිසි ආකාරයක මේ ශානර දෙකේ යම් සාම්‍යයක් දුටුවා. විමුක්ත ඇස තුළ හඳගම කියන එකෙන් අර්ථවත් වෙන්නේ අපේ ඇස තුළ විමුක්තිය අපේක්ෂා කරන මිනිහෙක්ගේ ඇස තුළ ගේස් එක ඇතුලේ හඳගම කවුද කියන එක තමයි මම අර්ථකථනය කරන්න උත්සාහ කරන්නේ. අපි කොහොමද හඳගමව දැක්කේ? මෙන්න මෙහෙම ඩයලෙක්ටික් එක මෙහෙම ගත්තොත් අපි අපේ ඇස තුළ හඳගම හිර වෙලා ඉන්නවද නැත්නම් හඳගමගේ ඇස තුළ අප හිර වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ මොකද්ද මේත සිද්ධ වෙන්නේ කියන එක. අපි ගේස් එක කියන එක සාමාන්‍යයෙන් ඔය මේල් ගේස් තියරි ඔය හැම එකම ඔය කියන එක තමයි ආශා වස්තුවක් හැටියට අපි කෙනෙක්ගේ ඇතුළ හිර වෙනවා කියන එක. මේක හෙගලියන් වර්ථයකුත් මේකට තියෙනවා. ඒ කියන්නේ මාස්ටර් ස්ලේව් කියන එක. අපි කාගේ හරි ඇසක හිර වෙලා ඉන්නවා නම් අපිට නිදහසක් නැහැ කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ සබ්ජෙක්ටිවිටි එක. ඒ කියන්නේ මම ඔයාගේ ඇහැ ඇතුලේ ඉන්නවා. මම ඔයාට ඇහැට ඕන විදිහට මම රඟපානවා. ඔය ඔබගේ ඇසට ඕන විදිහට මම රඟපානවා. එතකොට මම කෝ මම නැති වෙලා යනවනේ. අන්න ඒ අර්ථයෙන් තමයි මම මේ ගේස් කියන මේක ගේන්නේ. මේක තව අර්ථයන් ගොඩක් තියෙනවා. මම මේකට මේක ලඝු කරනවා. එතකොට පන්ති ਵਿਚාරේ මෙච්චර කාලයක් තිබුණ වෙලාවක يعني මේ ගම්බ්ලත් දක්වා ලංකාවේ පන්ති ਵਿਚාරය තිබුණේ මෙච්චර කාලයක් සිනමාව හෝ කලාකෘතියක් හෝ අඳුනා ගන්න තිබුණ එකම දේ තමයි يعني පන්ති පිළිබඳ ਵਿਚාරය. මෙන්න මේ පන්ති පිළිබඳ ਵਿਚාරය හඳගම විසින් අභියෝගයට ලක් කරනවා. ඒක ඔහු දැනුවත්ව නෙමෙයි කරන්නේ. ඒකනේ එහාට කියන්නේ එක්ස් කණ්ඩායමේ සිනමාකරු කියලා සමහරු. මෙතෙක් තිබුණ එකෙන් අදහස් කරන්නේ පන්ති විග්‍රහය ඇතුලේ හඳගම තේරුම් ගන්න බෑ කියන එකක් නෙමෙයි. සහ හඳගමගේ චිත්‍රපටි පන්ති විග්‍රහය ඇතුලේ තේරුම් ගන්න බෑ කියන එකකුත් නෙමෙයි. සම්පූර්ණයෙන් ඒව පන්ති විග්‍රහය ඇතුලේ තියෙන. නමුත් මෙන්න මේ ප්‍රශ්නේ එනවා. ඒ තමයි මෙච්චර ඇත්තට මගේ කතාවේ සාරයත් පන්ති විග්‍රහයට අසු නොවිච්ච ඔයක නෙමෙයි මනෝ විශ්ලේෂණය එන්නේ මෙතනින්. පන්ති විග්‍රහයට ඇතුළත් නොවිච්ච කියන්නේ ඇත්තම ඇතුළත් නොවුණා කියන එක නෙමෙයි. ඒ පන්ති විග්‍රහය පොඩක් ඔබට ගිය පන්ති ਵਿਚාරයේ ශිතියට ලක් කර. ඒ කියන්නේ ඒක අභියෝගයට ලක් කරපු ලිංගික අතිරික්තයක්. ලිංගික අතිරික්තයක්. ඒ කියන්නේ ගැහැණිය එකපාරටම නිරුවත් ගැහැණියක් අපි ඉස්සරහට එනවා. දැන් රිතික රංගපාපුනේ ඇගේ යසාග එතනත් යම්කිසි ශිතිමය අත්දැකීමක් පුරුෂාර්ථයෙන් තියෙනවා. එතනින් ගියපමද අවසානයේ අසන්දිමිත්තා ඇතුළෙත් ගත්තහම අර නේද ඒ ඒ ස්ත්‍රිය ඒ මිනි මරණ ස්ත්‍රිය එහෙම නැත්නම් අර රොබත් කියව අර මොන්ස්ටර් එක්සිකියුෂනර් ඝාතකය එහෙම නැත්නම් ඒ යක්ෂයෙක් වගේ අපි ඉදිරියට ප්‍රාදුර්භූත වෙන මෙන්න මේ ස්ත්‍රිය හරහා පන්ති ਵਿਚාරයේ ඇස අභියෝගයට ලක් කරා කියලා. මේක තමයි වෙච්ච ප්‍රධානම දේ ලංකාවේ හඳගම හරහා. මෙතෙක් තිබුණ පන්ති ਵਿਚාරය අපි හිතමු අදිනිශ්චය වෙලා තිබ්බ පන්ති ਵਿਚාරයේ අවඩෙටමයින් වෙලා තිබ්බ. එන්නේ ඒක ඊතර ආකාරයකට අවනිශ්චය වෙනවා. අවනිශ්චය වෙනවා කියන්නේ පන්ති ਵਿਚාරය හෝ මාක්ස්වාදයේ අවසන් කියන එක නෙවෙයි.
අපිට ගේන්න වෙනවා ඊට පස්සේ හඳගමගෙන් පස්සේ තවත් ਵਿਚාරයක් මෙන්න මේක තේරුම් ගන්න. ඒ කියන්නේ පන්ති ਵਿਚාරයට අමතරව ਵਿਚාරකයන් සර්ප්ලස් එකක් අතිරික්තයක් හොයන්න වෙනවා. මේක ආය මගෙන් අහන්න එපා. පන්ති ਵਿਚාරය ඇතුලේ මනෝ විශ්ලේෂණේ තිබුණ නැද්ද කියලා. නෑ පන්ති ਵਿਚාරය ඇතුලේ මනෝ විශ්ලේෂණේ තිබුණා. ඒ කියන්නේ ඒක ඒ අර්ථයන් ගේන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම පන්ති ਵਿਚාරය කියන්නේ පුළුවන් දෙයක් නේ. නමුත් හඳගම ලංකාව ඇතුලේ ස්ත්‍රිය නිර්වත් කිරීම පුරුෂ ඇස ඉස්සරහා පුරුෂ ඇස ප්‍රේක්ෂකයා ඉස්සරහා නිර්වත් කිරීම හරහා ඔහු පන්ති ਵਿਚාරයට ගේනවා හිස්ටරික හැඟවුමක්. මෙහෙම පුළුවන් නම් මෙතනින් එහාට ඵලයල්ලා මෙතනින් එහාට ਵਿਚාරය දියුණු කරපල්ලා මෙතනින් එහාට මේ කතිකාව මේ පැත්තට අරන් යන්න කියලා ස්ත්‍රිය පැත්තට. එහෙම නැත්නම් මෙතෙක් කල් ඉතිහාසයේ අවනිශ්චය වෙලා තිබුණ දෙයක් එකපාරට මතු කරලා ගන්නවා. ඒක පවුල වෙන්න පුළුවන් ලිංගිකත්වය ඒක එහෙම නෙවෙයි. මෙන්න මේ ස්ත්‍රිය හරහා මෙතෙක් කතිකාවට භාජනය වෙලා නොතිබ්බ කොටසක් හඳගම විසින් ඉස්සරහට අරන් එනවා. අන්න ඒක මම හිතනවා අර ගේස් කියන එක ඇතුලේ ගත්තාම ගොඩක් වැදගත් කියලා. මේ ලිංගික අතිරික්තය නිසා මොකද්ද වෙන්නේ? මෙතෙක් පන්ති ਵਿਚාරය එක්තරා ආකාරයකට රිප්ලේස් වෙනවා. ඒක නම් ආචාර්ය ප්‍රබත් කිව්වා එක්තරා ආකාරයකට රිප්ලේස් වෙනවා. කියන්නේ ඒ වෙනුවට වෙන එකක් එනවා. ඒ එන්නේ එන එක ඇතුලේ ඔබට මතක ඇති හඳගම වැඩියෙන්ම තේරුම් ගන්න ඒ වෙලාවේ පුළුවන් වෙන්නේ X කණ්ඩායමට. කියන්නේ ඒ මොකද X කණ්ඩායම ලංකාවේ අතිරික්තයක් හොය කියන්නේ ਵਿਚාර අතිරික්තයක් ගේනවා. කියන්නේ මෙතෙක් තිබ්බ පන්ති ਵਿਚාරය ඉස්සරහට ගෙනහිල්ලා ඒකට නව භාෂාවක් නව කියන්නේ අර්ථකථනයක් සන්දර්භයක් අරන් එන්න උත්සාහ කරන ලංකාවේ මන් දන්නේ X කණ්ඩායම කොහොමද ලංකාව තේරුම් ගන්න කියන එක. හැබැයි X කණ්ඩායම විසින් කරපු ප්‍රධානම දේ තමයි ලංකාව දැනුමේ අඩියක් තව ඉස්සරහට අරන් ගිය එක. මං හිතන්නේ ඒක අතිරික්තයක් කියලා. දැන් ඒක සමහර විචාරකයෝ බටහිර විචාරකයෝ කියනවා මේක නිසා මේ දැන් බලන්න හඳගම ෆිල්ම් එකක් ගහපම කොච්චර විචාර ලියවෙනවද කියලා. වෙන කිසිම චිත්‍රපටයක එච්චර විචාර ලියවෙන්නේ නැහනේ. ලියවෙනවා. මේකටත් මං හිතන්නේ මේ පොතටත් 10ක් 15ක් තියෙනවා. මං හිතන්නේ තව එනවා කියලා දැන් කියන තවත් ලියනවා. හැයි ඒකට හේතුව තමයි අනර අතිරික්තය ඇතුරේ අපි ඒකට කියනවා නිකන් ඕවර් තියරයිස්. ඒ කියන්නේ හඳගම දැන් අපි තියරයිස් කරලා ඒ කියන්නේ අතිරික්තයක් දැන් තියෙන තියරි අතිරික්තයක්. දෙකට ඕනනම් කියන්න පුළුවන් මේ දැන් තියරි එන්ජොයි කරනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ අපි ඒක කියන්නේ අර්ථකථනය කරගන්න බැරි නිසා මේක යතක් නිසාම අපි මේක try කරනවා පුළුවන් තරම් අර්ථකථනය කරන්න. හැබැයි ඒක රැඩිකල්. මොකද එහෙම දෙයක් හදපු නිසානේ අපිට ඒක අර්ථකථනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් මම හිතනවා ඒ අර්ථෙනුත් හඳගම සෑහෙන කියන්නේ හඳගම රැඩිකල් සිනමා කරුවෙක් කියලා මට හිතෙනවා ඒ අර්ථයෙන්. අනිත් එක මේක නම් ජනප්‍රිය මනෝවිශ්ලේෂ අදහස. අපි සාමාන්‍යයෙන් යථාර්ථයෙන් ගැලවෙන්න සිහිනයට යනවනේ. යථාර්ථය ගොඩාක් අමිහිරි වෙනකොට නේද අපි යනවා ගැන හීන දකින්න ෆැන්ටසි එකට. ප්‍රශ්න වෙලා තියෙන්නේ හඳගම හදන ෆැන්ටසිය යථාර්ථයට වඩා දරුණුයි. කියන්නේ යථාර්ථේ නැහැ. නමුත් අපි ෆිල්ම් එක ඇතුළට යනකොට කියන්නේ ෆිල්ම් එක බලපාවි ෆිල්ම් එකක් බලන්න යන එක නේද? යථාර්ථයෙන් ගැලවිලා ඒක ටිකක් අපි වෙන එන්ජොයිමන්ට් එකකට නෑත්තරම යන්නේ නැහැ. මෙතන ෆිල්ම් එකට ගියාට කියන්නේ දෙයිහාමුදුරනේ කියන්නේ එන්ජොයි කරන කියන්නේ මොන හරි විනෝදයක් ලබන්න ෆිල්ම් හෝල් එකට ගියාට පස්සේ හඳගම අරන් එන්නේ ඒකේ සම්පූර්ණ ප්‍රතිපක්ෂය. යථාර්ථයෙන් ගැලවෙන්න අපි සිහිනයට සිනමා ශාලාවට යනකොට හඳගම එතන අරක් අන්න කියන්නේ අපි ප්‍රභාගේ භාෂාව පාවිච්චි කරා අන්න එතන හඳගම ඉන්නා මොන්ස්ටර් කෙනෙක් ඇටියට. ඒ නිසා අපිට හඳගමගේ සිනමාවෙන් ගලවෙන්න යථාර්ථයට එන්න වෙනවා. අසන්දිමිත්තා සිනමා නිර්මාණයේදී අපි කතා කරමු අපි දකපු සිදුවීම්. දැන් මෙතන අර ප්ලොට් ට්විස්ට් වෙන්න කිසිම දෙයක් නැහැ. සිනමා නිර්මාණය එළිදැකලා ඉවරයි. විචාර සංග්‍රහයත් එළිදැකලා ඉවරයි. DVD එකත් එළිදැකලා ඉවර හින්දා මං හිතන්නේ අපි සිදුවීම් ගැන කතා කළාට බාධාක් වෙනවා කියලා රසවින්දනයට. අනිත් ඊට කලින් අපි පොතත් කියවලා ඉවරයි බොහෝ දෙනා.
අසන්දිමිත්ත වෙහිකල් පාකයකින් තමන්ගේ රාජකාරිය ටිකට් ඉෂ්‍යු කරන එක. එතනදී එතන කාන්තාවන් තිදෙනෙක් සමග පොඩි ආරෝවක් ඇති කරගන්නවා. අසන්දිමිත්ත බස් රථයේ වාඩි වෙලා යනවා. ධර්මප්‍රිය ඩයස්, ඒ කියන්නේ විකී, ඇය අසලින් වාඩි වෙනවා. ඇගේ බස් රථයේ, ගමේ බස් රථයේ කොන්දොස්තරවරයාට බොහොම ඉලන්දාරි උසුළු විසුළු කරනවා. ධර්මප්‍රිය ඩයස් අසන්දිමිත්තා සමග ගෙදරට එනවා වලව්වට. එන්නේ නිකන් නෙමේ, අර ලතාවක්සේ විලියේ සීව ළඟ පතමි රැකවරණයේ ඔබෙන් එකේ මේල් වර්ෂන් එකෙන්. එයා තමා අසන්දිමිත්තාගේ සෙනෙහස ඉල්ලගෙන ඉන්නේ. එතකොට අසන්දි විකීව රෑ දවල් දකින්නේ ධර්මප්‍රිය ඩයස් විදිහට, රෑ දකිනවා ඩබ්ලිව් ජයසිරි විදිහට. දරු දෙන්නෙක් ඉන්නවා. ඒ උන් දෙන්න නාහෙට අහනේ උන් දෙන්නෙක් නෙමේ. විකී උන්ට දිගට හරහට බොරු පොරොන්දු දෙනවා, ජනප්‍රිය ධාරාවේ පොරොන්දු. කඩේ මුදලාලි ඉන්නේ තරුණ ගැටේ, හැම වෙලාවම බොහොම ජවයෙන් ඉලන්දාරි කතා තියෙන මේ මුදලාලි කෙනෙක්. එයාගේ නම ලාල්. අසන්දිට උදව්වක් ඕනි වුණාම මුලින්ම දුවන් එන්නේ ලාල්. විකීගේ මිනිය ගෙදරට එනවා. ඒ මිනිය අයිතිය කියන විකීගේ නීත්‍යානුකූල විවාහයේ බිරිඳ සමග අසන්දි පොඩි ගැටුමක් ඇති කරගන්නවා. ඊට පස්සේ අසන්දි විකී එක්ක කාලිකෝ විලක් පටන් ගන්නවා. ඒක බංකොලොත් වෙනවා. අසරණියන්ගේ ආරාමයක් පටන් ගන්නවා. මංගලිකාව හොයාගෙන නුවර යනවා. අහම්බෙන් ඒ ලිපිනේ නැතුව ඊට එහා පැත්තේ පොටෙන්ෂල් ගෙයක් හම්බෙනවා. ඒ ගෙදර ඉන්නවා කොච්චර දේපල තිබ්බත් තරුණ වැන්දබුවක් සහ අවිවාහක ළමිස්සියක්. ඉතින් ඒ දෙන්නව දපණේ දාගන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා සහ ඒ දෙන්නගේ මව මරනවා. එතකොට දැන් මේ සිදුවීම තුලේ අර මේ ප්‍රභා සහ මම හිතන්නේ මහේෂ් දෙන්නම මේ නැවත නැවත මතක් කරලා චින්තනයේ කතාව ඇතුලේ තියෙන චින්තන ලියපු දේ ඇතුලේ මේක තේරෙන්නේ නැහැ කියන එක. මේක තේරෙන්නේ නැහැ කියන එක මට චෝදනාවක් ආවා. මොනවද ලංකාවේ චිත්‍රපටි තියෙන්නේ කියලා මගේ හිතවතෙක් නිවාඩුවට ලංකාවට ආපු එක්කෙනෙක්ටම අසන්දිමිත්ත තියෙනවා කියලා මම හිතන මහරගමින් බලලා අන්තිමට හිතවතාගේ නංගි තමයි කෝල් කරලා බැන්නේ. මොකද්ද බං ඒක තේරෙන්නේ නැහැනේ මේ ළමයිනුත් බලන් හිටියා එහෙම කියලා. මොකද ඊට කලින් මට මතකයි කර්ම බලන්න මගේ ඔෆිස් එකේ මැනේජර් කෙනෙක්, ලේඩි මැනේජර් කෙනෙක්, එයාගේ නැන්දම්ම වක්කන් ගිහින් තිබ්බා කර්ම කියන්නේ බෞද්ධ චිත්‍රපටයක් කියලා හිතලා. ඉතින් ඒ වගේ සමාජක අපිට සාමාන්‍යයෙන් බොහොම ලේසි සමාජ මාධ්‍ය ජාලවල ඉන්න හින්දා වගේ ප්‍රතිචාර, ඒ කියන්නේ අපෙන් චිත්‍රපටි අහනවා මේ දවස්වල තියෙන්නේ මොනවද කියලා ගිහින් බලලාවිල් අපිට බනිනවා මේ මොකද්ද කියපු චිත්‍රපටි කියලා. සමහරවිට අපි බලලත් නැහැ මේ අපි ඉතින් තියෙන චිත්‍රපටියනේ අපෙන් අහන්නේ. එතකොට මේ තේරෙන්නේ නැහැ කියන අයට අප මුලින් ඉඳන් අපිට කතාව කියා දෙන්න වුණා. ඔගොල්ලෝ කල්පනා කරලා බලන්න කියන මම කියවපු විදිහට මට තේරුනේ මේකයි. ඔයා අපහු කියවලා බලන්න. එහෙම නැත්නම් සමන් වික්‍රමරාජ මහත්තයාගේ පොත තියෙනවා. පොත අපහු අරගෙන බලන්න, පොතත් එක්ක ගලප ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මම පොත කියවපු විදිහට ධර්මප්‍රිය ඩයස් ඇත්තටම ළඟින් වාඩි වුණාම එයාව හිතෙන් ගෙදරට ගෙනියනවා අසන්දිමිත්තා. එතකොට නැතුව අසන්දි මේ විකී ඇත්තටම ගෙදරට එන්නේ නැහැ. විකී බස් රථේ වාඩි වෙනවා පමණයි. ඒක ගෙනියන්නේ අසන්දිමිත්තා. එතකොට එහෙම වෙන්න පුළුවන්ද? මේ සමාජය අපි දැකලා නැද්ද ළඟින් වාඩි වෙච්ච පිරිමින්ව ගෙදරින් ගෙදරින් ගෙනිහින් ඊට පස්සේ චෝදනා කරන කාන්තාව සහ ළඟින් වාඩි වෙච්ච කාන්තාවන්ව ගෙදර ගෙනිහින් හිතෙන් ගෙදර ගෙනිහින් ඊට පස්සේ චෝදනා කරන පිරිමින්ව? යම් විදිහකට සිනමා සංවාදය ඇතුලේ මේ ක්ෂේත්‍රය ඇතුලේ සිනමා කෘති ගැන යම් මැදිහත් වීමක් කරන සියලු දෙනා වගේ මේක ඇතුලේ නියෝජනය වෙනවා. එහෙම යම් කීප දෙනෙක් සමහරලාට මගේ හැරෙන්න පුළුවන්. විශේෂ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ සිට ෆේස්බුක් විචාරය දක්වාම මේකේ ඉතාමත් විධිමත් විදිහට ලියුණු ගොඩක් දේවල් එකතු කරලා තියෙනවා. එතනදී කියන්න ඕනේ ඉතින් අර ඒ කියන්නේ පොඩි කාරණයක් තමයි. ඒ කියන්නේ මේකේ යම් විදිහට පෙළගස්සලා තියෙන්නේ හෝ අකරාදි පිළිවෙලටවත් එහෙම නැතුව ඉහළ සිට පහළට දරන තනතුරු අනුවවත් එහෙම මොනවත් නෙමෙයි. යම් විදිහක අර ඇතුලේ ක්වොන්ටිටි එක, ඒ කියන්නේ එක දිගට කියවගෙන යන්න බාධාවක් නොවන විදිහට යම් ගලාගෙන යන ස්වරූපයක් එක්ක තමයි මේ ලිපි ටික සංස්කරණය කරේ සහ එකතු කළේ කියන එකත් කියන්න අවශ්‍යයි. අනෙක් අතට මේ කෘතියට අදාළව දැන් සමහර අය කෘතියක් හැටියට ප්‍රකාශයට පත් කරන්න හෝ සමහරලාට පත්තරයක පල කරන්නත් නෙමෙයි, සමහරලාට ෆේස්බුක් එකේ නිකම්ම ලිව්වා වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේක වැදගත් කියලා හිතුණු නිසා මම එහෙම කීපෙකුත් මං හිතන්නේ ඇඩ් වෙලා තියෙනවා පොතට.
හැබැයි ඒ හැම එකකම යම්කිසි වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෘතියට ලිපි සම්පාදනය කරපු සීලුම දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. කෘතිය ගැන මම මොකක් කියන්න යන්නේ නැහැ, මොකද මමත් ඇතුළු ඒ ගැන කතා කරපු අයගේ ඒවා තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා චිත්‍රපටිය සම්බන්ධයෙන් අපිට යම් ඉතාමත් ලංකා ඉතිහාසයේ යම් වැදගත් සංදිස්ථානය සනිටුහන් කරන චිත්‍රපටයක් කියන එක අපි හැමෝම අවිවාදයෙන් යුතුව පිළිගන්නවා. ඉතින් එන්නේ ඒ නිසා මේක ගැන අත්‍යවශ්‍යම මතුවිය යුතුව තිබුණු යම් සංවාදයක් ඒක අවාසනාවන්ත විදිහට පාස්කු යුදා ප්‍රහාරයත් එක්ක චිත්‍රපටයේ සම්බන්ධයෙන් නෙමෙයි අපිට එදිනෙදා ජීවිතය සම්බන්ධිනුත් යම් අපහු හැරී බලන්න වෙන එහෙම මිනිස්සු එකතු වෙන්නේ නැති එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනා. ඉතින් ඒකත් එක්ක මේ ඉතාමත් විධිමත් විදිහට මතු කරගත යුතුව තිබුණු සංවාදයක් එහෙම යටපත් වෙලා ගියා. එසේ නමුත් ලාංකීය සිනමා ක්ෂේත්‍රය ඇතුලේ අසන්දිමිත්තා ඉදිරියටත් මගහැර යා නොහැකි කෘතියක්, මගහැර යන්න බෑ. සිනමාව සම්බන්ධයෙන් යම් විදිහට හදාරන කතා කරන අයට කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අවම වශයෙන් මේ සම්බන්ධයෙන් මේ මොහොතේ තියෙන සංවාදය මොකද්ද, මේ මොහොතේ සිනමාව ගැන උනන්දු වෙන අය මේ ගැන ලියලා තිබ්බේ මොනවද, කතා කරලා තිබ්බේ මොනවද කියන එක එකතු කරලා තියෙන එක වටිනවා කියලා හිතුණු නිසා තමයි මේ වැඩේ කරේ.